අයිබෝවන් 2020 අප්‍රේල් මස 17 වන සිකුරාදා ඉර උදාව පෙරවරු 6:02ට ඉර බැසීම පස්වරු 6:19ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 10:32 සිට 12:01 දක්වා සුබ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොන මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආදායම් තත්ත්වයේ එතනම්ම වර්ධනයක් පෙනෙන්නට නැහැ ඒ වගේම තමයි වංචාකාරී ලෙස මුදල් උපයන්නන්නට ගොස් අද දවස තුල ඔබගේ නම්බුවට හානි සිදු වෙන්න පුළුවන්. ඔබගේ විවාහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් වැඩි වෙනවා වගේම අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වෙහෙස වී කටයුතු කරන දිනයක්. දුර බැහැර ගමන් ආදී නිසා වෙහෙසකර තත්ත්වයක් නිර්මාණය කරනවා වගේම ඔබගේ නිදි සුවයට යම් බාධා ඇතිවන දිනයක්. ආසාත්මිකතාවලින් ප්‍රවේසම් වීම ඉතාමත්ම වැදගත්. පුළුවන්කමක් තිබෙනව නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ ආදායමට වඩා වියදම් පක්ෂය ඉහළ යන්න පුළුවන්. රැකියාවේ උසස් නිලධාරීන්ගේ දෝෂාරෝපණයට ලක්වීමටත් ඉඩකඩ පවතිනවා. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙන දිනයක් වගේම විවාහ ජීවිතයේදී ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා වචන භාවිතයේදී ප්‍රවේසම්කාරීව කටයුතු කරන්න. සහෝදරයන් පිළිබඳව අසුභ ආරංචි ලැබෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් දක්වනෝ වගේම අද දවස තුල පුළුවන්කමක් තිබෙන නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හවුල් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ට අද දිනේ ඉතාමත්ම වාසි සහගත තත්වයක් පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ දරුවන්ට සුබදායකයි වගේම විවාහ ජීවිතයේ ගැටලු සහගත වුවත් ඒවා ඉක්මනින් විසඳා ගන්න පුළුවන්. දියර වර්ග ආශ්‍රිත වෙළඳාම් වල නියැලෙන්නන්නට අද දවස තුල විශේෂ ධන ලාභ ලබා ගන්න පුළුවන්. ගමන් බිමන් යෑමේදී නම් ප්‍රවේසම්කාරීව කටයුතු කරන්න. ක්ලාන්ත ගතිය කැස්ස වැනි රෝග තත්ත්වයන් පවා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. අයහපත් මිතුරු ඇසුර ඔබට අද දවස තුල එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. පුළුවන්කමක් තිබෙන නම් රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකයේ අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල අලුත් ආදායම් මාර්ගවලට මඟ පෑදෙන්න පුළුවන්. වියදම් පාර්ශ්වය වෙනම් තරමක් අධික වෙනෝ වගේම වාහන නිවාස ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වලදී සැලකිලිමත්ව කටයුතු කරන්න. වංචාවන් වලට පවා හසු වීමට ඉඩකඩ පවතිනවා. අධ්‍යාපනය ලබන්නන්ට සුබදායකයි වගේම ප්‍රේම සම්බන්ධතාවලදී කලහකාරී ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ විවාහ ජීවිතය තුළ සතුට අහිමි වී යාමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. මානසික අසහනය ගෙන දෙනා වගේම හිස ආශ්‍රිත ඇතිවන රෝග කැස්ස උණවැනි රෝග තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. සර්පයන්ගෙන් තරමක් දුරට අද දවස තුළ ප්‍රවේසම්කාරීව කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් කහ සහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකයේ අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල වියදම් නම් තරමක් අධික වෙන්න පුළුවන්. මානසිකව පීඩා විඳීමට සිදු වෙනෝ වගේම සතුරන් නිසා බියෙන් කල් ගෙවීමටත් ඉඩකඩ පවතිනවා. කෙටි ගමන් බිමන් වලට හේතු වෙදෙනෝ වගේම සැකයෙන් කල් ගෙවන බවකුත් පෙනෙන්නට තිබෙනවා. බාල සහෝදරයන් නිසා තරමක් දුරට පීඩාවට පත්වෙන්න පුළුවන්. මවගේ සෞඛ්‍ය තත්ත්වය නම් මෙතරම්ම සුබදායක වෙන්නේ නැහැ අද දවස තුළ. අධ්‍යාපනික කටයුතු වලදී යම් යම් කරදර මතුවෙන්න පුළුවන්. ණය ගනුදෙනු කිරීමේදී නම් කිහිපවරක් සිතා බලා කටයුතු කරන්න. ඒ වගේම තමයි පාදාශ්‍රිත රෝග විස වර්ග නිසා අසාත්මිකතාවයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවලටත් එතරම්ම සුබදායක දිනයක් නොවේ. පුළුවන්කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල බලාපොරොත්තු තරමක් කඩ වෙන්න පුළුවන්.
ඔබගේ ආදායම් තත්ත්වයත් එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. වියදම් පාර්ශවයත් අධික වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ගෘහ ජීවිතයේ තරමක් ගැටලුකාරී වෙන්න පුළුවන්. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් මුදල් යොදවා කරන ව්‍යාපාරවලට අදදායක සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවලට එතරම් සුබදායක දිනයක් බවට පෙනෙන්නත් නැහැ. සතුරු කරදරවලින් යම් යම් පීඩා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පොත් ලිපි ලේඛන කටයුතුවලදී එවැනි රැකියාවක නිරත වන අයෙක් නම් ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. කෙන්ඩා පෙරලීම් වැනි රෝග තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. නිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ඇරඹීමට හැකියාවක් තිබෙනව නම් ඉතාමත්ම යහපත්. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක පහ. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ රැකියා ස්ථානවල යම් යම් අරුබුද ඇති වෙන්න පුළුවන්. වචන භාවිතයේදී සැලකිලිමත්ව කටයුතු කරන්න. විවාහ ජීවිතයේදී ගැටුම් ඇති වෙනවා වගේ අධ්‍යාපනික කටයුතුවලදී උනන්දුව මත සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. පෙම්වතා නැත්තම් පෙම්වතිය සමග කටයුතු කිරීමේදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. සිතේ කරදර කනගාටුදායක තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. විමසිලිමත්වකම හා ඉවසිලිවන්තව කටයුතු කළොත් අද දවස තුළ ජයග්‍රහණයන් හිමිකරගන්න පුළුවන්. ආගමික නැඹුරු අද දිනේදී ඔබගේ කටයුතු සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබෙන නම් කොළස සහ කහ පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ඇරඹීම ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ තරමක් කාර්ය බහුල දවසක්. දීර්ඝ ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ සිහි කල්පනාව හා ප්‍රවේසම් සහගත වීම ඉතාමත්ම වැදගත්. ගෘහ ජීවිතයේදී තරමක් සතුටට නම් අහිමි කරන්න පුළුවන්. වගේම හවුල් ව්‍යාපාර කටයුතු කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන්න. රහස් සම්බන්ධතා පවත්වාගෙන යෑම පවුල් ජීවිතයේ ඔබගේ විවාහ ජීවිතයේ සතුට අහිමි වීමට හේතු කරුණු කාරණා වෙන්න පුළුවන්. උකුල කලවාශ්‍රිත රෝග තත්ත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙනවා. නිවාස ඉඩකඩම් ආදී කටයුතුවලදී දෙවරක් සිතා බලා කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනව නම් පංච වර්ණමල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකයේ අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ ඔබගේ ශ්‍රමය වැය කිරීමෙන් ධනය උපය ගන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියා ස්ථානවල කනගාටුදායක සිදුවීම් සිදු වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය වැඩි වේවි. ඒ වගේම තමයි කෙටි ගමන් බිමන් යෑමේදී අනතුරු ඇතිවන නිසා ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. අධ්‍යාපනයේ නිරත වන අයට මිශ්‍ර ඵලදායක තත්ත්වයන් තමයි පෙනෙන්නට තිබෙන්නේ. උත්සාහය මත බොහෝ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. මෙහෙකරුවන් ප්‍රධානීන් මුලා කිරීමට තැත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පපුව ආශ්‍රිත රෝග තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන අවධානය යොමු කරමින් කටයුතු කරන්න. පුළුවන්කමක් තිබෙනවා නම් අද දවස තුළ නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ හවුල් ව්‍යාපාර ආරම්භයට ගිවිසුම් අත්සන් කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න. අයවැය හා සමඵල තත්ත්වයන් පෙනෙන්නට තිබෙනවා වගේම රැකියාවල නිරත වන අයට දෝෂාරෝපණයන්ට ලක්වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ කාර්ය නිසි ලෙස ඉටු කරන්න උත්සාහ කරන්න. ආදරය නිසා කරදරවලට මුහුණ පෑමට සිදුවෙනවා වගේම විවාහයේදී අර්බුද ඇතිවන හින් ඒ වගේම විමසිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපනයට ඉතාමත්ම සුබයි. මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග තත්ත්වයන් නැතිවෙනවා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ඔබගේ යටතේ සේවකයන් ඔබට පාඩු සිදු කරන්න පුළුවන්. වියදම් පාර්ශ්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආදායම් තත්ත්වයේ වර්ධනයක් සිදු වෙන්නත් ඉඩකඩ පවතිනවා. ප්‍රසිද්ධ කටයුතු වලදී යම් යම් දෝෂාරෝපණයට ලක්වීමටත් ඉඩකඩ පවතිනවා. දුරබැහැර ගමන් යෙදෙන්න පුළුවන් වගේම අධ්‍යාපනයේ නිරත වන්නන්හට උත්සාහ කිරීම මගින් බොහෝ ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන්. ගෘහ ජීවිතයේ බොහොම කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. තුනටිය උදරයේ පහළ කොටස තත්ත්වයන් පිළිබඳව යම් රෝගාබාධ තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබෙනවා නම් නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6.
මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ව්‍යාපාරවල නව ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනුන්ගේ වංචාවට ලක්වන නිසා ඒ ගැන ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න කෙටි ගමන් බිමන් යෙදෙනවා වගේම අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම සුබයි සහෝදරයන් සමග විවිධ වචන හුවමාරු ඇති වෙන්න පුළුවන් ඒ නිසා කල්පනාකාරීව වචන භාවිතා කරන්න ආදරවන්තයින් නම් තරමක් ගැටලු ඇති වෙන දවසක් ආමාශයේ ආශ්‍රිත ආසාත්මිකතාව වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඔබගේ නිදි සුවයට බාධාකාරී දේ පවා ඇති වෙන්න පුළුවන් ඔබ අදහස් හුවමාරුවේදී නම් බොහෝම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් පුළුවන් කමක් තිබෙන නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3